ඇත්තරම ගොඩක් සතුටුයි සර්ජරිකෙන් පස්සේ මාස 8ක් හිටියා. ඉතින් මම ඒ කාලේ ගොඩක් ඒ කියන්නේ ඒ කාලේ මගේ ට්‍රේනින් වලට මම ගොඩක් යොදාගත්තා. ස්පෙෂලි ෆිට්නස් ෆිසිකල් පැත්ත ගොඩක් අපි ට්‍රේන් කරා. ඇත්තරම සතුටුයි මේ මැච් දෙකේ පර්ෆෝම් කරන්න මට උනුනේ හොඳ කම්බැක් එකක් දෙන්න. ඉතින් ඒ දේ කරන්න හම්බ වුණා. ඔව් ෆස් බෝල් කරද්දී පලින් තරගෙත් අපි දැක්ක ගොලම් පන්දයද්දි විකට් ස්ලෝ ඉදී අපිට අපේ විකට් හතරක් ගියා. ඉතින් අපිත් මුලින් බෝ කරද්දී ප්ලෑන් එක උනේ හොඳ තැන්ගල බෝ කරන්න. මොකද විකට් එකේ ලේසි නෑ ස්ලෝ හන්ද ගහන්න පාරවල් වලට යන්න. ඉතින් අපි දෙන්නම හරි දේ කරා. ඉතින් ඒකින්ද පවර් ප්ලේ එකේ කඩලු පහක් දවා ගන්න පුළුවන් වුණා. ෆාස්ට් බෝලින් යුනිට් එක මම හිතන්නේ හොඳටම පර්ෆෝම් කරා. ඉතින් පහුගිය ටිකේ ස්පෙෂලි රාජිත් අසුන් රාජිත් ඉන්නවා, එයාගේ මම ලහිර කුමාරා මතීෂ පතිරණ ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාගේ IPL එක හොඳට කරා. ඉතින් විවිධ එක එක විදිහ කම්බිනේෂන් එකක් තියෙනවා. ඉතින් එකම ආකාරයේ පන්දු යවන්න හතර දෙනා විදි හතරකට. ඉතින් මැච් එක අනුව යොදා ගන්න පුළුවන් හොඳම කට්ටිය යොදාගෙන මම හිතනවා අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන් කියලා. සර්ජරියෙන් පස්සේ දැන් මාස දෙකකට වගේ පස්සේ තමයි මම පන්දු යන්න පටන් ගත්තේ. ඉතින් අන්තිම මාස 5ෙම පන්දුයෙන් පුහුණු කරා. ඒ වගේම ෆිසිකල් ඒවයි ෆිට්නස් ඒවක් ඒ ෆෝකස් කර වැඩිපුර ඒ කාලේ. ඉතින් මොකද ආය අවස්ථාවක් හම්බෙන්න එක දිගට තරඟ තියෙනවා. ඉතින් මට ඒ හම්බෙච්ච බ්‍රේක් එකේ මට ඕනුනේ තව එක දිගට ක්‍රීඩා ගන්න ඒ කාලේ ප්‍රයෝජනය උපරිම ප්‍රයෝජනය ගන්න. ඉතින් මම හිතනවා ඒක හරියට වුණා කියලා. ඔව් ඇත්තටම ඒක ගොඩක් හොඳයි. මොකද ෆුල් රිකවර් වෙලා කොන්ෆිඩන්ස් අරගෙන නැවතත් කණ්ඩායමට එන්න පුළුවන්. මමත් තරඟ දෙයක් ක්‍රීඩා කරන්න SL එක. ඉතින් ඒ දෙකයි මේ පුණුවෙන් ප්‍රැක්ටිස් තරඟ තිබ්බා මේ තරඟල කලින්. ඉතින් ඒ ඔක්කොගෙම කරපු ප්‍රැක්ටිස් එක මේකට යොදාගත්තා. ඉතින් මම හිතන ඒ වගේ එකපාරම එන්නේ නැතුව ඒ වගේ පුණුවෙන් කරලා ඒ වගේ එන එක හොඳයි කියලා. ඔව් අපිට දැන් එක දිගටම තරඟ තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඒ කියන්නේ හොඳ ෆාස්ට් බෝලින් යුනිට් එකක් එන්නවා. ඉතින් අපිට එක්කෙනා හැම තරගයක්ම ක්‍රීඩා ගන්න නැතුව ඒ අතරේ රිකවර් වෙන්න කල් දීලා එහෙම අපිට දැන් ඒ වගේ හොඳ යුනිට් එකක් එන්න. ඉතින් ඒකින්ද හැමෝම විශ්වාස කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක ගොඩක් හොඳයි. පළවෙනි තරගයේ පෙරදිලා ඊතුරු තරංග දෙක ජයග්‍රහණය කරන්න ලොකු එෆර්ට් එකක් දාන්න වුණා. මොකද විශේෂයෙන් කියන්න ඕනේ දුෂ්පන්ත චමීර මෙහෙමයි ෆාස්ට් බෝලර් කෙනෙක් කියන්නේ තමන්ගේ ස්කිල් එක වගේම ෆිට්නස් උත් බලා ගන්න ඕනේ. මොකද ඒ දෙකෙන් එකක් අන්බැලන්ස් වෙච්ච ගමන් ඉන්ජරියක් එන්න තියෙන chance එක වැඩි. ඉතින් ගොඩක් ෆාස්ට් බෝලර්ස්ලා ෆිට්නස් ගැන කතා කරනවා. මම හිතන්නේ ඒගොල්ලෝ පෞද්ගලිකව දාන එෆර්ට් එක තමයි ගොඩක් ගොඩක් වැදගත් වෙන්නේ. ඒ වගේම ඔයා කිව්ව විදිහට ක්වොලිෆයර්ස් වලට යද්දී ලොකු කන්ෆිඩන්ස් එකක් තියෙනවා. මොකද අෆ්ගනිස්තානය කියන්නේ හොඳ කණ්ඩායමක්. මොකද ඔවුන්ගේ කම්බිනේෂන් එක නම් බැරුවතින් ඔක්කොම ඉන්නේ හොඳ ප්ලේයර්ස්ලා, හොඳට ක්‍රිකට් ගහපු කට්ටිය. අද වෙද්දී අෆ්ගනිස්තානය සුළුකොට තකන්න බෑ ලෝක මට්ටමේ. ඉතින් මම හිතන්නේ මේක හොඳ බූස්ට් එකක්. ක්වොලිෆයර්ස් වලදී පුහුණු වීම තරඟ දෙකකුත් තියෙනවා. ඉතින් අපේ කණ්ඩායම හොඳට ජෙල්ලා තියෙනවා. මම හිතන්නේ හොඳ තරඟාවලියක් දීලා ඒ තරඟාවලියේ ජයග්‍රහණය පුළුවන් කිරීමේ හැකියාවක් පවතින. ඔව් ඇත්තටම දුෂ්මන්ත ගැන කතා කරොතින් එයාගේ ස්කිල් එක කවදා නැති වුණේ නැහැ. ලංකාවේ මාලියා ගියාට පස්සේ දුෂ්මන්ත තමයි ෆාස්ට් බෝලින් රන් කරේ. මොකද එයාගේ ස්කිල් එක ඉතාමත් වැඩි. ඉතින් කියන්න ඕනේ අර ඕත කෙනෙක්ගේ අතක් මේ කකුලක් කරනවා කියලා එයාගේ ලියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. එයාගේ ඒ ස්කිල් එක තියෙනවා. දුෂ්මන්තත් එහෙම එයාගේ කකුල ආබාධ වුණේ ඒ වුණාට එයාගේ රිද්මය ස්කිල් එක හැමදාම පවතින දෙයක්. ඉතින් මම හිතනවා දුෂ්මන්ත තව ගොඩක් දේවල් ලංකා ක්‍රිකට් වලට ඒ වගේම ලෝකෙට ඔෆර් කරන්න දෙනවා. ඉතින් මම හිතන්නේ දිගටම එයා පර්ෆෝම් කරයි කියලා. මෙතනින් දැන් එන තරංගාවලියේ ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා ඒ කියන්නේ ප්‍රධාන වේගවන්ද යන ක්වෙස්චන් ලොකු කාර්යභාරයක් තියෙනවා. ඉතින් මම හිතනවා මම ඒකට සූදානම් කියලා. ඒ වගේම අනිත් ඔක්කොම යුනිට් එක ෆාස්ට් බෝලින් යුනිට් එක ඕන වෙලාවක ඇවිල්ලා ඕන කෙනෙක්ට මේ අපේ යුනිට් ෆාස්ට් බෝලර්ස්ලට පර්ෆෝම් කරන්න පුළුවන් තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා.
ඒගොල්ලන්ග ගොඩක් මහන්සිලා මේ පහුගිය ටිකේ ගොඩක් අපිට මාස සති හයක වගේ ෆිට්නස් ඇන් ෆිසිකල් ප්‍රෝග්‍රෑම් ඇති බැතින් ඒ ගොඩක් වැදගත් වුණා අපිට. ඇත්තටම මේ යන කම්බිනේෂන් එක ගැන සතුටුයි. අපි වෙනස් කරේ ෆාස්ට් බෝලර්ස්ලා පොඩ්ඩක් වෙනස් කරලා බැලුවා, ඒ වගේම ශරීරව පාවිච්චි කරා. ඉතින් මම හිතන්නේ මේ කම්බිනේෂන් එක ඇත්තටම හොඳයි. මොකද ස්පිනර්ස්ලා 3 දෙනෙක් ඉන්නා, ඒ වගේම ප්‍රධාන වේග පද්ද යවන්නන් 2 දෙනෙක් ඉන්නා, මාත් ඇතුළුව 3 දෙනෙක් ඉන්නා. ඉතින් මම හිතන්නේ ඇෆ්ගනිස්තානු සෝරි සිම්බාබ්වේ වගේ තනතිරු වලට මේ කම්බිනේෂන් එක වඩාත් යෝග්‍ය වෙයි කියලා. ඉතින් අර දුෂ්මන්ත කිව්වා වගේ ප්ලේයර්ස්ලා තමයි රිප්ලේස් වෙන්නේ ෆාස්ට් බෝලර් කෙනෙක් පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒ කියන්නේ හොඳම තරඟයක් කරන්න සාමාන්‍ය තරඟකට අපිට රිප්ලේස් කරලා වේග පන්දු යවන්න මාරු කරලා බලන්න පුළුවන්, ඒ වගේම පිටිකරුව මාරු කරලා බලන්න පුළුවන්. ඉතින් ওই කම්බිනේෂන් එක තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ආදේශ කිරීම තමයි ගොඩක් දුරට වෙන්නේ. ඇත්තටම මම හිතනවා බුලවායෝ තනතිරුවට අවශ්‍ය කම්බිනේෂන්යක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේම මේ දිමුත් කන්නාරත්නගේ ඇන්ජලෝ අයියාගේ ඒ වගේම දුෂ්මන්තගේ පැමිණීම ගොඩක් දුරට ඉම්පැක්ට් කරනවා අපේ එන් රිසල්ට් එකද. මොකද ඒගොල්ලෝ ක්‍රීඩා කරන ආකාරය, ඒ වගේම අත්දැකීම්, කණ්ඩායම සමග බෙදා ගන්න දේවල්, ඒවේ වටිනාකම ඉමහත්. ඉතින් මම හිතන්නේ කලින්ගේ වගේ හොඳ සංකල්පයක් තියෙනවා, ඒ වගේම එක්ස්පීරියන්ස් එක තියෙනවා. මම හිතන්නේ අපිට මොකද අපි ටර්නින් ට්‍රැක්ස් වල සෙල්ලම් කරලා තියෙනවා ගොඩක් තරඟ. පහුගිය අවුරුදු 2 ගත්තොතින් ඇවිල්ලා අපි ගොඩක් කෙත්තාරාමයි පල්ලේ කැලේ සෙල්ලම් කරේ, ඕස්ට්‍රේලියාව, සවුත් අප්‍රිකා, ඉතින් තරඟාලි ගොඩක් කැපෙන්න විකට් හදලා තමයි සෙල්ලම් කරේ. අපිට වුණත් ඒ පරාජය කරන්න හැකියාව ලැබුණා ඒ තනතිරු වල. ඉතින් අපිට කන්ෆිඩන්ස් එක තියෙනවා අපි යොදා ගන්න කම්බිනේෂන් එක සිම්බාබ්වේ ගිහිල්ලා ක්‍රීඩා කරලා තරඟ ඒ තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ.